ජීවිතේ වැඩිපුර ලැබෙන හොඳම දේවල් දෙන්න. දැන් SLT broadband වෙදී 75% දක්වා වැඩිපුර data සතුට ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා ටෙලිකොම්. This is Other Therana Midday News. අයිබෝවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින 24/12/30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ මුලින්ම ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ මැතිවරණ රාජකාරියට වාර්තා නොකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ඍජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් බලකින්න මැතිවරණ නිරීක්ෂකින්ගෙන් ඉල්ලීමක් ආනයිනික අර්ථාපල් ගැන දේශීය ගොවින්ගෙන් මැසිවිලි වදාළ මහාචාර්ය පූජ්‍ය බෙලන්විල විමල රත්න නාහිමිගේ ශ්‍රී දේහ පිළිබඳ ආධාන පූජෝත්සවය පූර්ණ රාජ අනුග්‍රහය සහිතව අද පස්වරුපේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදී. අද දිනේත් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගරුව දැක්වීම සඳහා මහා සංඝරත්නය අනාගමික පූජකවරුන් කලාකරුවන් දේශපාලකින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියා. අපෝත්‍රි බදාල බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ ශ්‍රී දේහය බෙල්ලන්විල රජමහා විහාර පරිශ්‍රයේ තැන්පත් කර තිබෙන අතර ඊයේ මෙන්ම අද දිනේත් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ධර්මයානුව කවුරුත් කවදාකවත් මේ ඉරණ මත් නොවි ඉන්නේ නැති නිසා උන්වහන්සේටත් මේ ගමන යන්න සිද්ධ වුණා අපි කාටත් සිද්ධ වෙනවා වගේ මම උන්වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා රටට අවශ්‍ය කරන වෙලාවේ උන්වහන්සේගේ අපවත් වීම ලක්වැසින් සියලු දෙනාටම විතරක් නොවේ බෞද්ධ මහා ප්‍රජාවටම ලොකු පාඩුවක් කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මුස්ලිම් ජනතාවත් එක්ක ඉතාමත් සමීපව කිට්ටුවෙන් ආශ්‍රය කරපු හාමුදුරු කෙනෙක් හැටියට මම උන්වහන්සේව දකිනවා අපවත් විට උන්වහන්සේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී ලෙස සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයේද උසුලනු ලැබුවා. කැලණියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් බෙල්ලන්විල විමලරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ පාලි භාෂාව පිළිබඳ ගෞරව උපාධියක්ද එංගලන්තයේ ලැන්කස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති සහ ආචාර්ය උපාධියක්ද හිමි කරගෙන තිබෙනවා. රත්මලාන පරිවේනාචාර්ය භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසත් උන්වහන්සේ කටයුතු කර තිබුණා. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ රසක් ලියාපල කළ සම්භාවනීය ගත් කතුවරයාණන් වහන්සේ නමක් දවනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සියලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ. අද පස්වරු එකට විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන රත පෙරහැරකින් උන්වහන්සේගේ ශ්‍රී දේහය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පරිශ්‍රයට වැඩම කරවීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී දේහය රැගත් පෙරහැර බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ සිට බොරලස්කමුව හන්දියෙන් රත්නපිටිය හන්දියට පැමිණ රත්නපිටිය හන්දියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණීමට නියමිතයි. ආදාහන පෙරහැර හේතුවෙන් පසුරු එකේ සිට අදාළ මාර්ගවල රථවාහන ධාවනය සීමා කරන බැවින් එම මාර්ග භාවිත කරන මහජනතාව සහ රියතුරන් විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. මේ අතර අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් වෙනුවෙන් ඊයේ මහනුවර මුස්ලිම් ජනතාව හනෆි ජුම්මා දේවස්ථානයේ ඉදිරිපිටට රැස්ව ශෝකය පළ කළේ මේ ආකාරයෙන්. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. ලන්ඩන් වල ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට අභිනයෙන් සිදු කළ දැනුම් දීමක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පීවරගෙන තිබු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී අදාළ නියෝගය ඉවත් කිරීමට පීවරගෙන තිබෙනවා. ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යලි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිටිය පිළිබඳව සොයාපැලීමේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සිදු කර නොමැති බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද දරණට සඳහන් කළා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වාර්තා නොකරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලු රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු එලෙස ඊයේ මධ්‍යම රාත්‍රියෙන් තහනම් කෙරුණද බොහෝ ස්ථානවල තවමත් අපේක්ෂකයන්ගේ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබුණා. මේ අතර ගල්ල බද්දේගම එල්පිටිය මාර්ගයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ බැනර් ඉවත් කිරීමට ඊපස්වරුවේ බද්දේගම පොලිසිය පියවර ගෙන තිබුණා.
මිට සමගාමීව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් රතවාහන පරීක්ෂා කිරීමක්ද සිදු කෙරුණා. වර්තමාන කාල සීමාව තුළ ඍජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් වැළකී සිටීමට මැතිවරණ අපේක්ෂකීන් පියවර කටයුතු බව ෆෙඩරල් සංවිධානයේ පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඇතම් අපේක්ෂකීන් ආගමික කටයුතු ආදී වක්‍ර ප්‍රචාරක කටයුතු මගින් සිය දේශපාලන ප්‍රචාරයන් සිදු කිරීමට කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. අලස්සාල මැතිවරණයේ මැතිවරණ ප්‍රචාර කටයුතු ඊයේ මැදරාත්‍රී 12න් අවසන් වුණා. කොමුණත් පහුගිය පැය කිහිපයක කාලය තුලත් සිදුවීම් පහක් අපිට වාර්තා වෙලා තිබෙනවා. ප්‍රචාර කටයුතු අවසන් කිරීමෙන් පසු කාලය තුල සියලුම දේශපාලන පක්ෂවලින් සහ අපේක්ෂකින්ගෙන් ඉල්ලා සිටිනට කැමැති මේ නිහඬ කාල සීමාව ලබා දීලා තිබෙන්නේ චන්දදායකයට 2000 තමන්ගේ පක්ෂය සහ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා 2000 පිළිබඳව තීන්දුව తీරන ගන්න. ඒ නිසා මෙම කාලය තුල ඍජු වූ වක්‍ර ප්‍රචාර කටයුතු වලින් වලකින විශේෂම අපි දන්නවා ආගමික වැඩසටහන් ක්‍රීඩා වැඩසටහන් වැනි විවිධ වක්‍ර උපක්‍රම භාවිත කරනවා සමහර අපේක්ෂකයන් වර්ධනය කරන්නට. ඒ නිසා ඔවුන් මැතිවරණ නීතිය නොසලකා ක්‍රියා කරනවා නම් තීරීපත්වීමේ ප්‍රථම තීරීපත්වීමේ අනතුරුව ඔවුන් පිළිබඳව අපිට කිසිදු විශ්වාසයක් තියන්නට හැකියාවක් නැහැ. එවැනි අපේක්ෂකයන් පිළිබඳව දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් පිළිබඳව චන්දදායකයා බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍යයි කියලා අපි හිතනවා. පානතර මුහුදේ පාවෙමින් තිබූ වයෝවෘත කාන්තාවකගේ මලසිරුරක් පානතර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ පසර්වේ ප්‍රදේශවාසියෙකුගේ නද තොරතුරක් මත මලසිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොලිස් නාවික කොට්ටාෂයේ කිමිදුම් කරුවන් විසින් මුහුදේ පාවෙමින් තිබූ මලසිරුර ගොඩට රැගෙන විත් තිබෙනවා. මේගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ කාන්තාවක් බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙති කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති අතර මියගිය කාන්තාවගේ සිරුර පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ඔස්ට්‍රේලියානු බැක්ටීරියාවක් යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය හා එකපාතව මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි. මේ පිළිබඳ අපි ප්‍රායෝගිකව වාර ගාණක් සාකච්ඡා කළා. අනිකුත් රටවල් වල මෙම අධ්‍යයන තත්ත්වයන් සලකලා බලලා ශ්‍රී ලංකාවේ කණ්ඩායම් දෙකක් ඔස්ට්‍රේලියාවේ මේ පිළිබඳ අධ්‍යයනයකට ඇරලා ඊට පසුව තමයි තීරණය කිරීමට එළඹුණේ මේ ව්‍යාපෘතිය ලංකාවේ කිරීමට සුදුසු බව. ලංකාවේ ඉන්න ඩෙංගු පතුරන මදුරුවා තුලට සාමාන්‍ය අනිකුත් ඉන්සෙක්ටා වර්ගයට අයත් අනිකුත් කෘමීන්ගේ ඉන්න ස්වභාවිකයෙන් ඉන්න බැක්ටීරියාවක් ඩෙංගු මදුරුවා තුලට ඇතුල් කරන. දැනට මේ මදුරුවා තුල ලෝකේ කොහෙවත් මේ මදුරුවා තුල මේ බැක්ටීරියාව ඇතුළත් වෙලා නැහැ. එතකොට මේ බැක්ටීරියාව ඇතුළත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මදුරුවා එසේ ක්ෂේත්‍රයේ පැවතුනත් මේ මදුරුවා තුළ ඉන්න බැක්ටීරියාව මගින් ඩෙංගු වෛරසය විස්කාශනය කරනවා. එහෙම නැත්නම් ඩෙංගු වෛරසය පතුරවන්න හැකියාව නැති කරනවා. මේක තමයි මේකේ මූලික පරමාර්ථය. මේ මදුරුවන් තුළ මේ බැක්ටීරියාව හරහා ඩෙංගු වෛරසය පැතිරීමේ තියෙන අවකාශය අඩු කිරීම තමයි මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරන්න පුළුවන්. ව්‍යාපෘතියේ පළවෙනි අදියර හැටියට කරන්නේ ලංකාවේ ඉන්න මදුරුවන්ට මේ වෛරසය ඇතුළු වීමේ හැකියාව අඩු කරන වුල්බැචියා කියන එහෙම නැත්නම් රොබාකියා කියන මේ බැක්ටීරියාව ඇතුළත් කිරීම තමයි මූලික වශයෙන් කරන්නේ. ඒ සඳහා මාස 6ක් වගේ කාලයක් එහෙම නැත්නම් සමහරට අවුරුද්දක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක නිරන්තරයෙන්ම අපි මොනෑෂ් විශ්වවිද්‍යාලයත් එක්ක ඒකාබද්ධව රසායනාගාරයක් තුල කරන්න අවශ්‍යයි. අයනානික අර්ථාපර් වෙළඳපොළට පැමිණීමත් සමග තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව දේශීය අර්ථාපර් ගොවීන් පවසනවා. ගොවීන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් සියස්සනු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. සෑම වසරකම ජනවාරි හා පෙබරවාරි මාසවලදී අර්ථාපල් අස්වනු නෙලීම සිදු කරනවා. මේ වසරේත් බණ්ඩාරවිල, වැලිමඩ, බොරලන්ද ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් අර්ථාපල් වගාව සිදු කර ඇති අතර ගොවීන් පවසන්නේ සැලකිය යුතු අස්වැන්නක් මෙවර අර්ථාපල් වගාවෙන් හිමිව ඇති බවයි. කෙසේ වෙතත් ගොවීන් චෝදනා කරන්නේ තම අස්වනු අලෙවි කරන සමය තුලදීම ඊට අඩු මිලට ආනයනික අර්ථාපල් වෙළඳපළට පැමිණ ඇති බවයි. මේ හේතුවෙන් දේශීය අර්ථාපල් වලට ඊට අඩු මිලක් වෙළඳපළ තුල හිමිවීමත් සමග වගාව වෙනුවෙන් වැය කළ මුදල හෝ උපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව අර්ථාපල් වගාකරුවන් පවසනවා. රටාල ගලපුවම මේ ලංකාව ගාලා නිකම් බයිනවා. විකිනෙන්නේ නැහැ. මේක තමයි වෙලා තියෙන්නේ. එනේ මන්දන්නේ. කොහොම ගියත් නම් එකක් වෙන එකක් නැහැ වෙයි.
සියුදස විශේෂාංගය දැන්. මාරවිල කදුරුගස් හන්දිය ප්‍රදේශයේ නිවසක් තුල පාත්වාගෙන ගිය මහ පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට හලාවත කොට්ටාස විෂමද්‍රව්‍ය ඒකකය සමත් වී තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේ මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවටද පත් වුණා. ආටිකව තිබිරිකොල්ල වන්‍ය අකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 4 දෙනෙකු සහ ගල් ඉබ්බන් 8 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙක් පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ආනබඩුව මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මියගේ නියෝගයකට අනුව මෙම ඉබ්බන් විල්පත්තුව වනාන්තරයේ බුදාහරිව සඳහා කරුවලගස් වැව වනජීවී කාර්යාලය වෙත භාර දුන් බව. කුරුතුකහතැබ්න පොලිස් විශේෂ කාර්ය බලකාකන්ද වරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඇල්පිටිය මණ්ඩකන්ද කඩේකන්ද ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී පාතාල කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කෙරෙන පුද්ගලිකව අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ ඔහු සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනි අවි 3ක් හා ජීව උණ්ඩ 7ක් සොයාගත් බවයි. දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් කරනවා සුබ දවසක්. You are watching Other Dharana 24/7. This is Other Dharana 24/7.